මේ සෑම දිනාම බලාපොරොත්තු වෙන්නේ පුහුණු වෙන්නේ ඒ ලෞතර බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළ සතර හතිපට්ඨාන කමඨහන මේ කමඨහන පුරුදු කිරීම තමයි තමන් මේ ස්ථානයට ඇවිදින් ඕ නිවසේ ඉඳලා ඕ කිරීමට උත්සාහ ගන්න ඒ සඳහා සතර අතිපට්ඨානේ පහසුවෙන් ගිහි පින්වතුන්ට තමන්ගේ රැකීලා උත්සාහ ගෙවල් දරවල වල කටයුතු සිදු කරමින් පහසුවෙන් වඩන්න පුළුවන් භාවනා ක්‍රමයක් තමයි සක්මන් භාවනාව. මොකද සක්මන් භාවනාව කාලයක් පුරුදු වුණාම තමන්ගේ දෛනික ජීවිතයට ඒක හුරු වෙන එක ඉක්මන් වෙනවා. අනිකෝ සියලුම භාවනා ක්‍රම සතිපට්ඨාන සූත්‍රයේ තියෙන භාවනා ක්‍රම ගත්තා. ඒ භාවනා ක්‍රම නිශ්චල ස්ථානයක ඉඳගෙන අනිකෝ සියලු වැඩ නවත්තලා සාර්ථක කරගන්න වෙනවා. භාවනාවේ ප්‍රගතිය රඳාපවතින්නේ එවැනි පරියන්කයක ඉරියව්වක අනික් සියලු වැඩ නවත්තලා කරන භාවනාව. දැන් සතිපට්ඨාන සූත්‍රයේ තියෙන ඉරියාපත කියන පබ්බයත් ඒ වගේම සම්පජන්න කියන පබ්බයට අයිති භාවනා ක්‍රම දෛනික ජීවිතයක බැඳිලා තියෙනවා. දැන් අපි බැලුවොත් අපේ ලංකාවේ ඉතිහාසයේ කොහෙදවත් දකින්න හම්බෙන්නේ නැහැ අපිට මෙහෙර විහාරස්ථාන භාවනා මධ්‍යස්ථාන ඒ වගේම ආරණ සේනාසන වල විශාල අක්කර ගණන් ඒ වගේම හාමුදුරුවෝ දහස් ගණන් සිටිය තැන් අද පුරා විද්‍යාත්මකව දකින්න හම්බෙනවා. ඒ සෑම තැනකම සක්මන් මළු කියන එක දකින්නවා. නමුත් ඔය සක්මන් මළු වල භාවනා කරලා තියෙන්නේ කවුද කියලා බැලුවොත් මේ පැවිදි හාමුදුරුවෝ පමණයි. එහෙමනම් දැන් අතීතයේ ලංකාවේ ගිහි ශ්‍රාවකයන් මේ සතර අතිපට්ඨානයේ වැඩිවේ කොහොමද කියන එක සොයා බැලිය යුතු කාරණා. ඒ වගේම ගිහි පැවිදි ભેදයකින් තොරව මේ ධර්මයෙන් ප්‍රයෝජන ගත්තා කියන්න සාක්ෂි ඕනතරම් ලිඛිත සාක්ෂිය. ඒ වගේම පුරාවිද්‍යාත්මක සාක්ෂි ඕනතරම් තියෙනවා. දැන් මේ දෙක මේවා සංසන්දනය කරොත් එමනම් මේ ගිහි ශ්‍රාවකයන් මේ සතිපට්ඨානය වඩලා තියෙන්නේ වඩන්න කොහොම හරි පුරුදු වෙලා තියෙන්නේ මේ ඉරියාපත පබ්බේ හෝ සම්පජන්න පබ්බේ තියෙන භාවනා ක්‍රම විතරයි. අනිත් භාවනා ක්‍රම ගැන හැම වෙලෙම විසුද්ධි මාර්ගයේ එහෙම තියෙන භාවනා ක්‍රම සතිපට්ඨාන භාවනා ක්‍රම අන්තර්ගත නැහැ විසුද්ධි මාර්ගයේ. ඒ වුණාට මේ භාවනා ක්‍රම වල ඔක්කොම උදාහරණ දීලා තියෙන්නේ කරලා තියෙන්නේ උපදෙස් දීලා තියෙන්නේ ගිහි පිරිසකට නෙවෙයි පැවිදි පිරිසකට හාමුදුරුවන්ට. ඉතාමත් අල්පේච්ඡ ජීවිතයක් ගත කරපු හාමුදුරුවෝ සාමාන්‍ය සමාජයේ ආශාසනික වැඩ කටයුතු නවත්තල භවනා කළ යුතුයි කියලා ඒ හැම වෙලේම මේ උපදෙස්වල තියෙනවා. එහෙමනම් මේ ගිහි පින්වතුන් මේ භාවනාව සාර්ථක කරගෙන දියෙන්නේ අතීතයේ ඉඳලා බුදුහාමුදුරන්ගේ කාලේ ඉඳලා මේ සතිපට්ඨාන භාවනාව ඒකෙනුත් ඉරියාපත පබ්බේ හෝ සම්පජන්න පබ්බේට අන්තර්ගත ඍජු විපස්සනා කමඨහන. එතකොට මේ කමඨහන් තැනක පුරුදු වෙලා නැතුව අතීතයේ ගිහිපින්වතුන් තමන්ගේ සාමාන්‍ය ජීවිතයට මේක ආදේශ වුණ ආකාරය ඇත්තටම ඔයාලා බලන්න බැරි තරමට වර්තමාන සමාජයේ සංකීර්ණ වෙලා. මොකද හේතුව මේ බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ හැම විටම මේ කමඨහනකින් කරන්නේ මේ අමුතු දෙයක් නෙමෙයි තමන්ගේ අකුසල ඉවත් කරන එක. ඒතර අකුසල ඉවත් කරන්න පුළුවන් වෙන්නේ දැන් භාවනාවකින් සමත භාවනාවකින් කරන්නේත් අකුසල ඉවත් කිරීම, විපස්සනා සතිපට්ඨාන භාවනාවකින් කරන්නේත් අකුසල ඉවත් කිරීම. හැබැයි මේ භාවනාවකින් ඉවත් කරන අකුසලය සංකල්පීය අකුසලය. ඒ කියන්නේ අකුසල් වර්ග කායික අකුසල්, වාචික අකුසල්, සංකල්පීය අකුසල් වශයෙන් ප්‍රධාන ක්‍රම තුනකට තියෙනවා. කායික අකුසල් හෝ වාචික අකුසල් භාවනාව එක්ක සම්බන්ධයක් නැහැ.
මේ භාවනාවෙන් ඉවත් කරන අකුසලයේ තියෙන්නේ මානසික අකුසලයේ සංකල්පීය අකුසලය. එතකොට භාවනා කරන්න සුදුසුකම් අහිමි වෙනවා කායික අකුසල හා වාචික අකුසල් පවත්තමින් භාවනා කිරීමට සූදානම්. එහෙමනම් අතීත ඒ මුතුන් මිත්තන්ගේ විශේෂ ගුණය තමයි තමන් කොහොම ජීවත් වුණත් මේ පුළුවන් තරම් සමාජයේ ඒගොල්ලන්ට උපදෙස් ලැබිලා තියෙනවා පිළියරම් තියෙනවා මේ කායික අකුසල් හා වාචික අකුසල් වලින් තොර වෙලා සාමාන්‍ය ජීවිතයක් ගත කරා. දැන් ඒක සමස්ත සමාජයේටම පුහුණු වුණාම ඒ ගතිය ඒ සමාජයේ හැම කෙනා ළඟම තියෙන්න පුළුවන් ගතියක් වෙනවා. නමුත් වර්තමානයේ එන්න එන්න මේ විෂම සමාජයක් එනකොට කායික අකුසල් හා වාචික අකුසල් වැඩි වෙනවා. දැන් එවැනි සමාජයක තමයි මේ පින්වත්තුන් ජීවත් වෙන්නේ. ඒක නිසා මේ තමන්ට සිදුවෙනවා ඒ දෛනික ජීවිතයේ හැම වෙලේම ධාර්මික ස්වરૂපයකින් පවත්වා ගන්න මහන්සි ගත යුතුයි. මොකද සමාජයෙන් ඒකට උදව්වක් නැහැ. අතීත මිනිසුන්ට සමාජයෙන් උදව්වක් තිබිලා තියෙනවා. මොනවටද? කායික අකුසල් වාචික අකුසල් නොකර ඉන්නේ. දැන් කායික අකුසල් වාචික අකුසල් නොකර ඉඳලා නොකර ඉන්න පුජ්‍යලයකට සංකල්පී අකුසලයේ ඉවත් කරන්න භාවනාවක් යදාගන්න. එනම් භාවනාවකින් අහක් කරන්න යන්නේ සංකල්පී අකුසලය. සංකල්පී අකුසල් ස්වરૂප දෙකයි තියෙන්නේ. සංකල්පී අකුසල් ස්වરૂප දෙක තමයි ඇලීම හා ගැටීම, අවිජ්ජා දෝමනස්ස. එහෙමනම් මේ භාවනාවකින් සමත භාවනාවක් කරන්න ගියත් සතිපට්ඨාන කමඨාණකින් වුණත් සිදු කරන්න යන්නේ සංකල්පනාවල අවිජ්ජා දෝමනස්ස යටපත් කිරීම. දැන් සංකල්පනාවල හටගන්න අවිජ්ජා දෝමනස්ස කායික කුසල් බවට හැරිච්ච කෙනෙකුට මේක යටපත් කරන්න බෑ. ඊට කලින් එයා ඒ කායික අකුසලයේ නවත්තලා තියෙන්න ඕනේ. ඒ වගේම වාචික අකුසල් බවට අවිජ්ජා දෝමනස්ස භාවිතා කරන පුජ්‍යලයකට මිනිස්සෙකුට එතකොට භාවනාවක් කරලා තීරුමක් නේ. දැන් ඔයගොල්ලන්ට උනාත් නොදෙනවච්චම උඩ ඔය ගොඩක් කල් භාවනාවේ ප්‍රගතියක් ගන්න බැරි වෙලා තියෙන්නේ ඔන්න ඔය වගේ හේතුලු. සමහර අයට කායික අකුසල් මට්ටමේ අවිජ්ජා දෝමනස නැතුණාට ජීවිතයේ හුරුවක් තියෙනවා. ජීවිතයේ තමන්ගේ ජීවිතයට එකතු වෙලා තියෙනවා වාචික මට්ටමේ අවිජ්ජා දෝමනස. වාචික මට්ටමේ භාවිතා කරනවා. ඒකට සම්පප්පලාපේ කියන එක වුණත් අයත් වෙන්නේ වාචික මට්ටමේ අවිජ්ජා කියන ස්වરૂපය. ඒක අකුසලයක් වෙන්නේ එහෙම. ඉතින් එවැනි දේවල් තව තවත් භාවිතා කරන පුද්ගලයේ භාවනා කරා කියලා යාට සංකල්පී වශයෙන් අවිජ්ජා දෝමනස්ස භාවනා කමඨහන තුලින් යටපත් වුණා. පවත් ඒක ස්ථීර කරගන්න හැකියාවක් නැහැ. එහෙමනම් මෙන්න මේ අඩුපාඩුව බොහෝ භාවනා කරන අය තුල දකින්න හම්බෙන්නේ. ඒගොල්ලන්ට ඒකයි ඒ සම්මන්ත්‍රීගේ භාවනාවේ ප්‍රගතියක් දකින්න හම්බෙන්නේ. හැමදාම භාවනාවේ ගැටලු තියෙන්නේ මෙන්න මේ හේතුව. ඒ අය කොච්චර භාවනා කරත් තමන්ට තේරෙන්නේ නැහැ තමන්ගේ දියුණුව. දියුණුව තේරෙන්නේ නැති හින්දා තමන්ට ගැටලු. ඒතකොට මේ ගැටලුවට හේතුව තමන් ළඟ තියෙන අර වාචික මට්ටමේ අකුසලිය වෙන්න පුළුවන්. ඔය විදිහෙනම කායික මට්ටමේ අකුසලයක් තියෙන නම් ඔය විදිහම තමයි. කොහේදී හරි මේ භාවනාවේ තමන් හිරවීමකටපත් වෙනවා. දැන් මම මේ මතක් කරේ අතීත සමාජයේ කොහොම හරි මෙන්න මේ தත්ත්වය මගහැරගෙන ජීවත් වෙලා තියෙනවා. ඒකට සමාජීය උදව්වක් ලැබිලා තියෙනවා. දැන් වර්තමාන මිනිසුන්ට එහෙම වෙන්නේ නැහැ. මොකද සමාජයේ තුල තියෙන්නේ ඔය අකුසල් කිරීමේ ප්‍රවණතාවය. කායික අකුසල හා වාචික අකුසල. ඒ සංකල්පීය අකුසල කොච්චර කරත් ගැටලුවක් නෙමෙයි. කමඨහනට පුළුවන් ඒවා යටපත් කරන්න. නමුත් මම මේ කියා දෙන්නේ කමඨහන කොච්චර වැඩුවත් අර කායික අකුසල හා වාචික අකුසල වලට තවදුරටත් අවිඥා දෝමනස්ස භාවිතා කරන කෙනාගේ භාවනාවේ ප්‍රගතිය
බොහොම හිමින් වෙන ප්‍රගතියක් වෙනවා. දියුණුව ලබා ගැනීමේ හැකියාව අඩු වෙනවා. ඉතින් අතීත මිනිස්සුන්ට ඔය මේ කියන හානිය අඩු වෙලා තිබුණා කියන්න තමයි මතක් කරන්නේ. ඊළඟට ඉස්සර මේ අය මේ භාවනාවේ ප්‍රයෝජන අරන් තියෙන්නේ. එතකොට භාවනා කරපු තැනක් හොයන්න බෑ. කීයද? දැන් කොහෙදවත් ලිඛිත සාක්ෂි නැහැ මෙන්න මේ තැන මේ ස්ථානයේ ගිහි පින්වතුන් භාවනා කරා කිසිම තැනක් නැහැ. සෑම තැනක්ම භාවනා මධ්‍යස්ථාන විදියට තියෙන්නේ, ආරණ්‍ය සේනාසන විදියට තියෙන්නේ. හැම එකක්ම ගිහි අය භාවිතා කරපුවා නෙමෙයි, පැවිදි අය භාවිතා කරපුවා. එහෙමනම් කොහොමද මේ ගිහි ශ්‍රාවකයෝ මේ බුදුහාමුදුරුව පෙන්නන ධර්මාගේ ඉස්සරහට ගියේ? එක විදිහක් වෙන්න පුළුවන්. දැන් අපි බැලුවම දැන් තායිලන්තේ වගේ බැලුවොත් මේක එක පැත්තක් අපිට තායිලන්ත බුරුම වගේ බෞද්ධ රටවල් වල දකින්න හම්බ වෙනවා. මේවත් මේ ලංකාවේ ආභාසයෙන්ම දියුණු වෙච්ච ආගමික ස්වරූපයක් තියෙන තැන්. මොකද ඒගොල්ලෝ අදත් කියනවා තායිලන්තේ වුණත් කියනවා බුරුමේ වුණත් කියනවා මේ බුදුහාමුදුරුවන්ගේ සැබෑ ධර්මයේ ඒගොල්ලන්ට ලැබුණේ ලංකාවේ බෞද්ධයන්. ඒගොල්ලෝ භාවිතා කරන්නේ තව වෙනකන් ලංකාවේ භාවිතා කරපු පොත්පත්. එතකොට ඒගොල්ලෝ හැබැයි අරන් තියෙන්නේ අපිට අපි දන්න මේ ගිහි පින්වතුන් මූලස්ථානයේ තබාගත්ත භාවනා හරීමේ අධ්‍යාත්මික දියුණුවක් නෙමෙයි. එහි තියෙන සම්ප්‍රදාය තියෙන්නේ වැඩි පිරිසක් පැවිදි වීම. ඒ කියන්නේ ගිහි අයට වැඩි පැවිද්දොයි මේ ක්‍රමයේ භාවිතා. ඒ වගේම ඒකේම කොටසක් විදිහට මේ වස් කාලයක් එම ආවොත් ගිහි පිරිසගෙන් සෑහෙන පිරිසක් තාවකාලික පැවිදි වෙනවා. ඒක නිසා ඔය සම්ප්‍රදාය ඒ තායිලන්ත බුරුම ආදී ඒ රටවල් වල දැනටත් භාවිත කරන දෙයක්. ඒගොල්ලෝ පැවිදි වෙලා කැමතිනම් අර ආරණ්‍ය තේනාසල ඉඳලා මේ මාස තුනම භාවනා කරලා ආයේ ගිහියෙක් බවට හැරිලා විතර යනවා. ඒගොල්ලන්ට ඒක පහසුවක් තියෙනවා. දැන් මේ පින්වතුන්ට වගේ නෙමෙයි. එතකොට තමන්ගේ පවුලේ ඉන්න අනිකුත් අය ඒකට උදව් කරනවා. ඕන කෙනෙකුට උදව් කරනවා. දැන් මේ පින්වතුන්ට එහෙම මාස තුනක් මේ ධර්මයේ වෙනුවෙන් කැපවෙන්න කියලා ගෙදරින් උදව් කරන කෙනෙක් නැහැ. එහෙම සමාජයක් නැති. නම තායිලන්ත බුරුමේ එහෙම වෙන්නේ නැහැ. ඕන කෙනෙකුට කාන්තාව පිරිමි ભેදයක් නැහැ. ඕන කෙනෙකුට පැවිදි වෙන්න පුළුවන්. ඒ පැවිදුණා කියලා කවුරුවත් දොස් කියන්නේ නැහැ. දැන් අම්මා පැවිදුණා කියලා දූ දරුවෝ බනින්නේ නැහැ. දූ දරුවෝ එපා කියන්නේ නැහැ. එතකොට ඒ වගේ ස්වරූපයක් තියෙනවා. ඒක ඒ ස්වරූපය වුණත් අතීත ලංකාවේ භාවිතා වෙලා නැහැ කියන එකට සාක්ෂි දෙනවා. දැන් ඒගොල්ලෝ ඒ ක්‍රමයේ භාවිතා කරලත් නැහැ ලංකාවේ. නමුත් විශාල පිරිසක් මේ ධර්මයේ ප්‍රයෝජන ගත්තේ කොහොමද කියන්නේ? ප්‍රයෝජන ගන්න නම් සීල සමාධි ප්‍රඥා කියන ශික්ෂා තුන වැඩෙන්න ඕනේ. ගිහි වුණත් පැවිදි වුණත්. ප්‍රඥා ශික්ෂාව වැඩෙන්න ඒකායන ක්‍රමයයි තියෙන්නේ. ක්‍රම දෙකක් නැහැ කියන උදාහරණ සතිපට්ඨානෙ වැඩෙන්න. එමනම් මේ ගිහි පින්වතුන් අතීතයේ කොහොමද මේකට යොමු කරලා තියෙන්නේ? ඒක ඇත්තටම ඒකේ ගෞරවය තියෙන්න ඕනේ. එදා හිටියේ ඒ ශාසනයේ බාරව හිටියේ සංඝ පරම්පරාව. මේ පිරිසකේ තියෙන ඥානවන්තකම ධර්මයේ පිළිබඳ තිබිච්ච අවබෝධය තමයි මේ සමාජයට යහපතක් වෙලා තියෙන්නේ. මේකදී කරලා තියෙන්නේ බැලුවම එකම සාක්ෂියයි තියෙන්නේ මේ ගිහි පින්වතුන්ට මේ සතිපට්ඨානය ගැන පැහැදිලි කිරීමක් කරලා තියෙනවා නම් තියෙන්නේ එක සූත්‍රයක් භාවිතා කරලා ඒ සූත්‍රයයි මාසයක් පමණ අවුරුද්දකට බණ කියලා. ඔන්න ඔච්චරයි මේ ගිහි අයගෙට ධර්මයේ දීපු ක්‍රමය. වෙනදතු මේ ත්‍රිපිටකය උගන්වලත් නැහැ, ඉගෙන ගන්නත් නැහැ ගිහියයි. ඒ සූත්‍රය තමයි ආර්ය වංශ දේශනා. ආර්ය වංශ දේශනාව නොකඩවා අතීතයේ අවුරුදු ගාණක් ඒ රජවරු ඇමතිවරුන්ගේ අනුග්‍රහයක් ඇතුව මහා පරිමාණයෙන් වාර්ෂිකව පවත්වලා තියෙනවා.
එහෙනම් අරිහන්ත දේශනා පවත්වලා තියෙන්නේ දැන් අර ගුරුමේ වගේ తాවකාලිකව පැවිදි වෙන කාලය වෙන වස් කාලයට අනුරූපයි. එතකොට මේ මිනිසු ඒ දේශනා පවත්වන්න කාලයද ගත්තොත් සාමාන්‍ය මිනිසුන්ගේ දැන් අල්පේච්ච මිනිසු ජීවත් වෙන්නේ ඒ කියන්නේ වගකීම් අඩු. මේ මහේච්ච වෙනවා කියන්නේ වගකීම් වැඩි කන මිනිසයාගේ ගුණය මහේච්ච ගුණය. බොහෝ වැඩ ගන්න අය මහේච්ච. අල්පේච්ච කියන්නේ වැඩ අඩු වෙනවා කියන එක. දැන් එදා සමාජයේ ගිහි අයට තිබිච්චේ එකම වැඩේ තමයි තමන්ගේ ගොවි තැන්පත්. දැන් ගොවි තැන්පත් කරන අය එහෙමයි ඒවා තමයි වැඩිමින් කරලා තියෙන්නේ. ඒවා හැමදාම කරන එහෙම නෙමෙයි. දැන් අතීතයේ බැලුවම කන්නේ දෙකක් වගා කරලාත් නැහැ. එතකොට එක කන්නේ. ඒ ගොවි තැන් ඉවර වුණාට පස්සේ කාලයක් තමයි මේ එතකොට පූර්ණ ලෙස වගකීම් අඩු වෙන කාලයක් සමාජයේ ඒගොල්ල පූර්ණ නිදහසකින් ඉන්නවා. ආරක්ෂා කරන්න අමුතු දෙයක් නැහැ මිනිසුන්ට. ගෙදර හිටියේ නැහැ කියලා එතකොට අර පන්සල් රකින්න කායික අකුසල් වාචික අකුසල් අඩු සමාජයක් ඉන්නා තමන්ගේ දේවල් හොරකම් කරන මිනිස්සු නේ විනාශ කරන මිනිස්සු නේ. දැන් මෙන්න එහෙම සමාජයෙන් ලොකු පිටුවහලක් ලැබිලා තියෙනවා. එතකොට ඒගොල්ලෝ අර නිදහස් කාලයේදී ගිහිල්ලා තියෙන්නේ ධර්මයක් කියලා අහන්න හරිවංශ දේශනා. එහෙම නැතුව කොහෙදීවත් මේ පූජා ක්‍රම ආරවට මේවට වැඩි දැනක් දීලා නැහැ. දැන් වන්දනාවට වැඩි තැනක් දීලා නැහැ. ඒ අරිහන්ත දේශනාව එතකොට පවත්වලා තියෙන්නේ මාසයක් හෝ දෙකක් හෝ තුනක් මේ මාස කාලය සම්බන්ධ කරගෙන රාත්‍රියේ එළියෙනවා. එතකොට මේ ක්‍රමය ඇත්තටම කරලා තියෙන්නේ ඉතිහාමුදුරුවෝගේ දැක්ම වෙලා තියෙන්නේ අර ගිහි සමාජය ඇත්තටම ඒ කාලය තුල ওই අරියවංශ දේශනා පවත්වන මාසය හරි දෙක හරි කාලය තුල නොදැනුවත්ම අර පැවිදි ගුණය ලබා දෙනවා වගේ කරා. මොකද ඒගොල්ලන්ට ඉන්න වෙන්නේ ওই මහ කැලේ. ඒවට ආරක්ෂාවක් නැහැ. ඒ මොකද අල්පේච්චකම පුරුදු වෙලා තියෙන්නේ. ඉගාවට කෑම් බීම කියන එක කවුරු හරි දෙන දෙයක් කන්න වෙලා. දැන් සත්තු මරණ ඒ වගේ අකුසල් කරන්නේ නැහැ. එහෙනම් ගැලේ හිටියත් කවුරු හරි ආහාර දීලා දිනවා. දැන් ඒවැය වාර්තා වුණ තරම් තියෙන අය සිදුල්පව්වේ හැම එක එක ඇමතිවරු, රජවරු, සිටුවරු, විදාය. ඒ ආහාර පාන දුන්නා කියන්නේ. දන්සල් පැවැත්වුවා කියන්නේ. මේ ආර්යවංශ දේශනාවලට දන්සල් පවත්වලා කියලා ශිලාලේඛන බව තියෙනවා. දැන් ඒ කියන්නේ මහා පරිමාණයෙන් කරපු කටයුත්තක් කියන්නේ. දැන් ඔන්න ඔය වගේ අර තමන් ගිහි අය නොදැනුවත්ව පැවිදි මානසික තත්ත්වයකට අර හාමුදුරුවෝ ඒ කාලේ ආරම්භ කළා. ඒතන අරිවංශ දේශනාව තුළ තියෙන්නේ අල්පේච්ඡ භාවයේ කරුණු තුනක් ගැනයි. බුදුහාමුදුරුවෝ පෙන්වන භාවනාව ගැන එක කරුණක් ගැන. අරිවංශ කියන්නේ අරිවංශ හතරයි තියෙන්නේ. මේ හතරෙන් තුනක් අල්පේච්ඡ භාවයේ උපරිම මනුෂ්‍යයේ නිවන් දකින්න සුදුසු අල්පේච්ඡතාවයට එන්නේ කොහොමද? එතකොට සරල මනුෂ්‍යයෙක්ගේ අල්පේච්ඡතාවයට එන්න නම් ඇඳුම් පැළඳුම් ගැන ඇලීම් ගැටීම් නැති වෙන්න ඕන එක. දැන් ඇඳුම් පැළඳුම් ගැන වර්තමාන සමාජයේ විතර ඇලීම් ගැටීම් තියෙන සමාජයක් වෙන දකින්න නැහැ. දැන් ඒගොල්ලන්ට තියෙන්නේ එහෙම සමාජයක්. දැන් මිනිස්සු ගොඩාක් අකුසල් කරන්න හේතුව එකක් තමයි ඇඳුම් පැළඳුම් වලට. ඒතකොට ඇඳුම් පැළඳුම් වල ඇලීම් ගැටීම් අඩුම ඇඳුම්ම පැළඳුම බුදුහාමුදුරු දීලා තියෙනවා. ඒක තමයි චීවරය. ඒකට දැන් චීවරය වුණත් වර්තමානයේ විහිදින්වතු මේක වල්පේච්ච දෙයක් විදිහට නෙවෙයි සලකන්නේ. මම බලන්න සිවුරු කියන්නේ ඒවා වුණත් අද එක එක මෝස්තර වලට එක එක විදිහට අලවි කරන්න ලාභ ලබන්න පුරුදු වෙලා තියෙනවා. දැන් ඒ කාලේ එහෙම එකක් තිබුණේ නැහැ. ඒකට මිනිස්සුන්ට මූලිකව අවශ්‍යතා තුනක් තියෙනවා. ඒ තුනක් තමයි ඇඳුම් පැළඳුම, ආහාර පාන.
පින්ඩ පාත කියන ඒවා. එතකොට දැන් බලන්න එදා හිටියේ කවදාවත් ගෙදරින් කාලා එහෙම ඔය අරියවංශ දේශනාවක් අහන්න හෝටල් වල බුක් කරලා යන්න ඒ වගේ වෙලා දෙලා නැහැ. එතකොට අර හාමුදුරුවෝ පින්ඩ පාත ගිහිල්ලා දැන් හාමුදුරුවෝ පෙන්නනවා ආහාරය සඳහා ආහාරයෙන් අල්පේච්ඡ වෙන්න නෑ. අල්පේච්ඡ වෙනවා කියන්නේ ආහාර හිඳ ඇති වෙන සංකල්පනාවල අවිජ්ජා දෝමනස අවම කරගන්න. අවම කරගෙන මිසක් මේක නැති කරන්න බෑ කවදාවත්. අවම කරගන්න තමයි පින්ඩ පාත කියන එක බුදුම පින්ඩ පාතය කියන එක බුදුහාමුදුරුවෝ පනවල තියෙන. ඒක හාමුදුරුවන්ට පනවපු එක. නමුත් මම මේ කියන්නේ මේ හාමුදුරුවන්ට පනවපු විනය නීති දිගාර අරියවංශ දේශනාව තුළින් ගිහි සමාජයට කියන්නේ ඍජුවම නැතුව වක්‍ර ලෙස ලබා ගන්න. මේක තමයි වෙලා තියෙන්නේ. ඊගාවට සේනාත. සේනා අනි මේ මිනිස්යන්ට ලොකුම දැන් වර්තමාන මිනිස්යන්ට ඕක වැඩි ගොඩක් ජාති තියෙනවා. ඉස්සර මිනිස්සු ගත්තම මූලිකව ඔය අකුසල් සංකල්පන ඇති වෙන්න සංකල්පනාවල අවිජ්ජා දෝමනස් ඇති වෙන්න මූලික කරුණු තුනයි තියෙන්නේ. ඒ තුන තමයි ආහාර පාන ඇඳුම් පැළඳුම් ගෙවල් දොරවල්. ඔය මේ පින්වතුන් ඔයිට වැඩි හොයක් ජාති තියෙනවා. අඩු ගන්න ඒ කාලේ මිනිසුන්ට රුපියල් සත මිල මුදල් කියන එක වැඩපුන්නේ. දැන් ඔය කියන කාලේ මිනිස්සු මුදල් භාවිතා කරපු කාලයක් නෙමෙයි. මිල මුදල් අරගෙන අරිවංශ දේශනාවට කියන්න ඕනේ. මොකද මිල මුදල් එහෙම භාවිතය යන්නේ නැහැ. වටිනාකම නැහැ ඒක. එතකොට මූලික අවස්ථා තුනට අර බුදුහාමුදුරුවෝ පෙන්නන විදිහේ දේවල් එතකොට ගිහි අයට වක්‍ර ලෙස ලබා දීමේ ක්‍රමය අර හාමුදුරුවෝ සැලසුම් කරලා තියෙනවා. ඊට පස්සේ අරිවංශ දේශනාවේ හතරවෙනි එක එන්නේ භාවනාව කියන එක. එතකොට අන්න ඒ වගේ අල්පේච්ඡ කරලා මේ භාවනාව කියන දේ කියාදීම තමයි කරලා තියෙන්නේ. එතකොට අර මිනිසුන්ගේ තියෙන පරිමට්ටමේ අල්පේච්ඡ භාවයේ හින්දා අර භාවනාව ඒ කාලය තුලදී වැඩිලා තියෙනවා. වැඩිලා තියෙන භාවනාව මොකද්ද එතකොට? අතිපට්ඨාන භාවනාව වැඩෙන්නේ. වැඩෙන්නේ ওই ඉරියාපත පබ්බේන් එක කොටසක් හරි සම්පජන්න පබ්බේ කොටසක් හරි තමයි. නැතුව කෙවත පොතනකවත් දැන් අර අරියවංශ දේශනාවල භාවනාවලදී සමත භාවනාව ගැන්නුවා කියලා නෑ. කොහෙවත් නෑ. නමුත් මහා විසුද්ධි මාර්ගයේ තියෙන්නේ සම්පූර්ණ හාමුදුරුවන්ට සමත භාවනාව ගැන පැහැදිලි කිරීම. ඒ වගේම දැන් ඔයගොල්ලෝ බුදු ගුණ භාවනා ඒවා එහෙම ඒවා කියා මොකවත් එතන සතරණක් නැහැ. භාවනා කියලා තියෙනවා භාවනාව. එතකොට ඍජුවම සතිපට්ඨාන ක්‍රමයක් වෙන්නේ. දැන් මෙන්න මේක හරහා තමයි ඒ අතීත ගිහි ශ්‍රාවකයෝ ධර්මීය සම්පූර්ණ කරගෙන තියෙන්නේ. දැන් සීලයකට පත් කරනවා ඒක සමාජයෙන්ම ලබා දුන්නා. එතකොට අර අරියවංශ දේශනා පවත්වන කාලය තුලදී ඒගොල්ලෝ අධිශීලයක වගේ සීලයක ඉබේ පිහිටනවා. ඊට පස්සේ අර සංකල්පනාවල අකුසල් සංකල්පනාවන අවිද්‍යා දෝමනස්ස ඇති වෙන මූලික අවස්ථා තුනක් ඒ කාලේ මිනිස්සුන්ට තිබිලා තියෙනවා. ඒවා තමයි ඇඳුම් පැළඳුම්, ඉඳුම් හිටුම්, ආහාර. මේවෙන් අවම මට්ටමේ අවිද්‍යා දෝමනස ප්‍රමාණයක් ඇති වෙන්නේ හසිරෙන්න ක්‍රමයක් හදලා තියෙනවා. දැන් ඔය ක්‍රමයේ ඔය මට්ටමේ ඉන්න එවෙන් ඒවා මට්ටමට අල්පේච්ඡය වෙච්ච පින්වතුන්ට එතකොට කමටහන කියන එක සරල දෙයක්. දැන් මම මේ කියාගෙන ඔයගොල්ලන්ට ඔච්චර අමාරු වෙන්න හේතුව වෙන දෙයක් නෙමෙයි අල්පේච්ඡ භවයේ තියෙන ප්‍රශ්නය. එතකොට ඒක සමාජයේ වර්තමාන සමාජයෙන් හදන්න බැරි හින්දා තමන්ගේ යුතුකම මේ වගේ තෝරගත්තේ දවසටවත් අඩු ගන්න ඒක රකින්න අල්පේච්ඡ වෙන්න. මේ ඇඳුම් පැළඳුම් ගැන අනුන් ගැන ඇඳුම් පැළඳුම් හොයලා වැඩක් නෑ මේක. එතකොට වෙන්නේ අවිජ්ජා දෝමනස වැඩි වෙනවා. ඒ වගේම ඉඳුම් හිටුම් මේ විදිහට ඕන වෙන්නේ රාමාරුයි මෙහෙම වාඩි වෙන අර මිනිසුන් තේම ගැටලුවක් නැහැ. ඒගොල්ලන්ට පුටු නැත්නම් ඉඳ ගන්න බෑ.
ඒකෙ කුසන් පුටුව නැත්නම් ඉඳ ගන්න බෑ බලන්න මෙතන තියෙන්නේ මෙතනත් තියෙන්නේ අවිද්‍යාව දෝමනස් වල ප්‍රඥාවක් නෙමෙයි ඒවා ඒවා හරහා තමයි ඇති වෙන්නේ එහෙම දෙයක් නෙමෙයි ඔබ තමයි කියන අටු ඒක නිසා වෙන් අල්පේච්ඡ භාවයේ පුජ්‍යලිකව රකින්න යන්න සමාජයෙන් තමන්ට ලබා දෙන්නේ මේ සමාජයේ ඉන්න දෙයක් ට හුරු වෙච්ච සමාජයක් නෙමෙයි මහේච්ඡ භාවයේ ඉහළට ගිය සමාජය එතන මහේච්ඡ භාවයේ ඉහළට ගිය සමාජයක අල්පේච්ඡ භාවයේ සුහුරු කරන්න වෙන්නේ පුජ්‍යලිකව තමන්ට විතරයි ඒ අල්පේච්ඡ භාවයේ හුරු කරේ නැත්නම් දෛනිකව ඇති වෙන අවිජ්ජා දෝමනස ප්‍රමාණය වැඩි භාවනා කරන වෙලාවේ නෙමෙයි නිකන් ජීවත් වෙන්නකොට හදන අවිජ්ජා දෝමනස ප්‍රමාණය භාවනාවට බාධා කරනවා එහෙනම් දෛනිකව තමන්ගේ සංකල්පනාවල ඇති වෙන අවිජ්ජා දෝමනස ප්‍රමාණය මත තමන්ගේ කමඨහන දුර්වල වෙනවා භාවනා වැඩුවා කාලයක් ගිහිල්ලා එක තැන පල් වෙන්න දව වෙනවා ඒකට එතකොට තමයි අඩුව මොකද්ද අඩුව අල්පේච්ඡ කමේ අඩුව ඒවා පුරුදු කරන්න උත්සාහ ගන්න සමස්ත සමාජයක් ඒ වගේම පවුලක් වශයෙන් පුරුදු කරන්න බෑ කුජලිකවයි පුරුදු වෙන්නේ ඒක නිසා මේ භාවනා වැඩසටහන් වලට ආපම ඔය දේවල් ගැන ඔය ආහාර පාන ගැන ඔය බොරුට හිතන ඒවා ලැබුණේ අකාලා නිකන් ඉන්න මට්ටමට සංකල්පන හැදුන්නේ නැත්නම් ඔයගොල්ලන්ගේ මේ භාවනාව සාර්ථක වෙන්නේ මොකද ඊකින් ඇති වෙන්නේ අකමැත්ත ඇති වුණොත් දෝමනස්සය කැමැත්ත ඇති වුණොත් අවිද්‍යාව ඒක නිසා මේවා කිසි දෙයකින් බේරිල්ලක් නැහැ තමන්ගේ මේ පුරාණුව වංශය අනුව පොහොසත්කම අනුව ඒ වගේම උගච්ඡන් අනුව මේ ඒවා මෙතෙන්ට අදාළ නැහැ නිවන් දකින්න අදාළ දේවල් නෙවෙයි. ඉතින් මේක මතක තියාගන්න. ඉතින් නැවත මතක් කරලා දුන්නේ අතීත සමාජයේ මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න කොච්චර සුදුසුකම් ලැබලා තියෙනවද? ඒ වගේ සමාජ වෙනස්කම් සිදු වෙලා තියෙනවද? ඒක ගුණයක් වත් නැති කාලෙක ඔයගොල්ලෝ මෙහෙම භාවනා කරන්න යොමු වීම වටිනවා. නමුත් යොමු වෙනවා එක්කම මෙන්න මේ ටිකත් හැදුනොත් තව තව මේකෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් කියන එක ධර්මානුකූලව ඉගෙන ගැනීම ඊටත් වැඩිය වටිනවා.